අලුගන්තොට සංවර්ධනය තරුණේ නායකත්වයක් තුළින් ජයගත හැකිද අදපි කතා කරවා. අග්නිී දේශපාලන අධි මාත්‍රාව සමගින් අධ්‍යවසේදය අපි මුණ ගැහෙනවා. අදවසේ අපේ හිතුවා තවත් චරිතයකට මෙ අස්සනයබෙන් කරන්නට. දේශපල සමාවාධිතු ද අපි විධ පාර්ශයන් සමගින් කතා බහ කරවා අපි අද හිතුවා පාලිමේන්තුව නියෝචනය කරමින් මෙවර පාර්ලිමේන්තුවෙන් වැඩිම ප්‍රතිශ්වතියක්ත් එක් පාලිමේන්තුව ජායගත් කළුගන්තොට එම නැත්නම් කළුතර ියෝචනය කරමින් පාර්ලිතු වැමණි මාධ්‍යවේ දියෙක් විදිහයට බහෝ දෙනෙකු හඳුනාගත් චර්තයකට නටක කියන්. ඔවු පාර්ලිමේන්තුමාන්ත්‍රී සංජිවේදමාන්න අයිබොන් කල අයිජ සංජීව මාත්මාගේ මේ දේශපලන ආගමනය. හිතන පූරත්යක් ොවේ අපි මකද මාධ්‍යතුලදී ඔබේ රුව ඔබේ හන්ඩ ඕන තරම් අපි දැකලතින දේශපාලන කරුණු කාරත් එක තුන ම මුලින්ම ඇහොත් ඇත්තටම ඔබ මාධ්‍යවේදෙක් විදිටයි බොෝදන කාදරය කරන්නේ ඇයි ඔබ මේ වෙනත් පැත්තක් තෝරජ ඇති දේශපාලන.ටත් බැනුම්හන් ආසේක මෙහම දෙයක්ජානකයගන්නේ. මාධ්‍යවේදක් විදිහටත් මගේ කාර්යභාරය බොහොම දේශපාලනිික එකක්. සමාන්්‍යයෙන් මාධ්‍යය තුළේ දේශපාලනය කරන ඇතමුන් එලිය එක විවෘතව කියන්නේ නැහැ සමන්්‍යෙන් ආණ්ඩු මාරුුණ හම කොහමත් කියන්නේ නෑ. මම ඉතාම විවෘතව හර්ද සාක්ෂයට එකඟව මගේ රාජකාරී මම කළේ ලෝකයේ දේශපාලික මාධ්‍යභූමිකාවක් කියලා තියෙන අපි විෂය තුළේ එක ලංකාව මන්දකවද තේරුම් ගනිීද කියන්න ලංකාවේ විශෂය ගැන බලන්නේ වැරදි හැකින්. ඒකරතම කඩයන ගෙන වචන පච්චිරන්නේ. එක ලෝකයේ පලිටිකල් ජැනිසම් කියලා අපේ විෂේපද්ධතිය ඒ පරාසයක්ක්තිය නො එක විෂේ තීරුවක් තිය නො ඇමරිකාවට මේක ඒ තරං අවුලක් නැහැ ඇමරිකන් ජනාධිපතිවරණයේ දී කිසියම් මාධිකරවෙකුට නැත්ස ඇතම් මා්‍ය යතන පවාවන්න අපි මේ පර නිිමක්‍රටික් පක්ෂයට සහි දෙෙනවා නෑැ අපි රිපබ්ලිකන් අප ක්ෂකට උදව් කනවා කියලා මම ජනමාධ්‍යය ඇතුළේ ඉතාම පැහැදිලි ලෙස ඒ මොහොත්තට අදාලා එක් තරාමට්ටමක දේශපාලනිික කාර්භාරයක හිටියේ හැබැයි ප්‍රශ්න කළ යුතු තැන ප්‍රශ්න කළා ඒ වගේම දෙදස් පහළුවේ ජනවාරයටින් පස්සේ මංගත්ත තීන්දුු විසින් ස්ම හතුරට දශපාලනිික අබධ කරගත්තා. ඔන්නම් මට තිබ්බා ඒකරපු කාරනාාටික මෛත්‍රපල ජතිපතුත්තු මයිකරන්න කොද මෛත්‍ර නාාතිපත්තුවම අුරන් ද වනසැකක් ය ැයි මේ මමයක කරන්න ඉදිරිපත්තු උන්නෑ මන් සේල්ලදාලා ජනවාරි අට වනිද මේරටේ මිනිියෙක් තමන්ගේ ඌෘතියේ ජීවිතය අඇල්ල එලිගට බස්සා නම් පල්ලවවිනිය තමයි සජිවිදිරරිවන්න. ැම ො රදගකින හරය කියන්න ඉලියර දැම්ම යන්න කිව්වා එහම නෙද මං තා විරුතෝකය එක ම ගත්ත තියර තර දැම් ඔබට මේ මාධ්‍ය කියන කාරණය ආශිරර්වාදයක් වුණාද දේශපාලනය ඕ අනිවාරෙන් කියන්නේ මූලික හඳුනාගැනීම තිබ්බමාව එතනේ දලා හැබැයි අර සාමාන්‍යෙන් තියෙනන මේ තරුවලට චන්ද දෙන එකක් ලංකාවේ ඇ මං එතනට වැටුනේ නැහැ ඒක නරගයක් කියෙ මන් කියන අදහකරනෙවෙයි. ං අවරුදු පහක් මාධ්‍යයෙන් එළිය හිටිය. සාමාන්‍යෙන් ඉතිං බෞතිකෝම යම් අමතකවීමක් එෙනවනේ රූපය අමතකයි එකන්නේ මමටීව කියන්නකොට ස්කෝලගිය ළමයි මිලියන ගණනාවක් චඳදායක වෙලා තිබබා. යම්මට්ටමක බලපෑමක්ක එක තිබ්බා හැබැයි මගේ ආවස්සාන අවුරුදු පහ පරිපූර්ණ වශයෙන්ම සක්‍රිය දේශපාලන ක්‍රියාදාමයක මං හිටේ මෙරටේ. දැන්තම දේශාන ව්‍යපාරය අපි නිර්මාය කලා එ ව කරන්න තියෙන හැමදේම කළ. බැසල් රාජපක්ෂ මැත්තුමාගේ නායකත්වෙන්. මහින්ද රාජපක්ෂ, ගෝටාවේ රාජපක්ෂ කියන ගෞරවනය දේශපාලන සංකේද දෙක මත පදනම් වෙලා මේ දේශපාල ව්‍යපාරය ගරනගුණි ම දවසෙන් පෑ විසී හතරෙන් විස්සක්විතරම එවිනි මහන්සි වනා. ඒ සියල්ලත්තක එකතු කල්ලා. ඒ වගේම මම කළුත්තරටලු දේශවාල සංකල් පැක්ක දෙදිරිපත් කළ මං කියන්නන්නේ මට චන්දෙදු නැේ කියන කාරණාටික පෙළගැස්සුවොත් අංකක උඩින්ම තිය නඒක මම ඉතාම විරෘත්තව කතා කලා මං හිෙලකුවවා මංආාවේ ඔබේ ගමේ සුබසාධක සමිතියට පුටු බෙදන්න නෙව. පුටුබෙදන්න ොද පර්ලිමෙන්තුව. වං විවෘතව කතා කලා අපිට මොනවාද මේ මෝතයක් කරන්න තියන. මගේ මිනිස්සු එක තේරුම් ගත්තා ඒක තමයි චන්ද දෙන්න. අංකකේ හේතුව ඒ සියල් අතරේ වා කතා කරන ඉදිර කැමති නාවිච්ච විදිට අපි කැමැති කියලා චන්දදි වූ සලකයවතු පිරස හින්න. හොඳ දේශපාලනය කරන්න ඔේ සාධකත් ඔබ මූලිකව දේපාලනට මකි වුරුදු පහක් පමනිල්ල සක්්‍රියව දේශපලට එනවායි කියලා ඉ මූලිකව දේශපාලනිකෙන් සංකල්පය හිතේ ඇති වෙනකට ඔබ මොන පර්ශ ද ියෝජනය කර ඇත්තරම ඔබ හිතුවේ වාමාංශික දක්ෂණනාන්ක. මෙහමද ලංකාවේ ආගමසා දේශපාලනයේ තෝරගන්නේ අම්මයි තාත්තයි අනූලස්වකරගන්නේ ඒ හරිද වැරදිද කියලා අපි පසකතා කරමු. ආගමසා දේශපාලනය සියයට අනු නවයි තව දශම ගානක් මට පේනෙ අම්මාසා තාත්තා. ම අනගනය කරන්නේ පරම්පරණහි පරම්පරවණ එකක් න දේශ ඒක කෙනක්ටවන් කියන පුන එක තාර්ීක තරගනීමක් නෙවේ කිය න මමහිතනවා අප සස්කෘති සංස්කෘතියකොටසක්නේ අම්මතාත් අනුගමනය කිරීම අපේ සංස්කෘතිය කොටසක්. දේශපාලලික ම අනුගමනය කරන්නේ විශේෂයෙන් මගේ තාත්තා. මන් චන්දිල්ලන මිනෙක් නවා කියනක තීරණය කරන්නේ තෙලිවිේෂන් න්ඩස් ්‍රේ න්න කාලෙ න ස්කොලන කාලේ බොෝම ංචිකාලේ. දේශපාලල ගමනක් පිළිබඳ අපේක්ෂාවක හිටපු කෙනෙක් ඒවගේම වාමාංශික දේශපාල මූලයක් මගේ අපේ පරම්පරාවම එහෙම සම්බන්ධකමක් තිබබේ වාමාංශික දේශපාලනය කළුතර ිස්ත්‍රිකය බුලත්සිංහල ලාසන අපේ ගෙවල්තින් බුලත්සිංහ ලාසනය ඉතින් හැමෝම ආපුගේපු තැනක් අපේ ගෙදර වමේ දේශපාලනයට ගොඩක් සම්බන්ධකන්තියන තැනක් එතන තම ඇත්තට ආරම්භ හොඳ ඒ අරම්භයක් එක්ක දැන ඔබ යම් ගමක් කැවල්ලා තිනවා තාමත් මේ පාලිමේතුව තුළ ඔබ නවකේ හැබැයි බොහෝදේවල් කන තින ඒ අරදී ඔබ ැකිව හැම දෙක් ම බැල දැන්න ැන් විශේෂෙන් ඔබ පාලිමි තුට එන්නටලින් නොබකිවා ජනාවටියම්ොරන්දත්තුර මේ කලුතුර දිස්ශ්‍රීක යම් ගැටලුටගක්තින මේ ගටලුවට ඉසල්ම්මං උත්තය හොයමයි කියනකකාන. ඇතරම ඔබ හදුනාගත් ප්‍රාන ගැටලුටික් ඇතම තිබාද අදවන විට එක උත්තර හොමින් දැන කොමදේතත්. පාර්ලිමින්තුවන්න චන්දිල්ලන මිනිියක්ගේ මූලිකවකීම තමයි ඇත්ත ප්‍රශ්න තේරුන්ගන්න එක සමාරවිටක මිනිස්ස ඉල්ලන ප්‍රශ්නයත් නෙවගේ ඇත්ත ප්‍රශ්නය දැන් ගමකට ගිහිල්ලා කතා කරන්නකොට සාපේ ගමේ මේ සු්‍රසාධක සමිතය තාව පපුටු පානහක්විතරාඩුයි මංකුවන් නෑමගින් ඒක ඉල්ල නපා. පාර්ලිමෙන්න්තුව වෙල්ලා මිනිය කවුරුදු පහකට ගමේ සුබසාධක සමිතියට පුටු පනාහ කරන්න වැරත්තිී නො. එහෙම දේශපාලනය කරන්න පුලා සමාජයක් කදන්න බෑ. මම ගමින්ගමට හිලකිවවා අපේ ජීවිතය පලවෙනි ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක්. එකතම ඇත්ත. හැබ මේ අපිට පේන්නේ නෑ. මං අධදීනය කළ චන්දේ මගේ මැතිවරණ ව්‍යාපාර්යම පූර්ණ වශයෙන්ම එක්තරා මට්ටමක සමාජ විද්‍යාත්මක අධදීනය. අපි ඉන්න ලොකු ආර්ථික ප්‍රශ්නයක. මගේ පුරෝකතනය තමයි ජානක ලංකාවේ සමාජය නැතිබැරි කකමට ඉක් උත්රක් වාගත්තේ නැත් නම්. ඉන්දියාව වැටිච්ච වලේ ලංකා වැටනෝ. දු්පත්කම කියන එක පාලනය කරගන්න බැරි තත්වයක් දක්වා සංක්‍යයක්ත්මක වවර්නවන තයි ත්රහන්න බෑ ඉන්දාව මනවවාදන ඇත්තේ අගහරු ලෝකට තු පාර කියන්න හතරනි පාරත් යන්න ගන්නයන්ගේ අලුත්්‍යයානයක් ගේ සතතිේදක ැලර දැම ෝදී. ඉන්දියයා වාර්ථක වශයෙන් දැවන්ත රාජ්‍යයක් හැබැයි දුපත්ක්කම ඇයි හෙමවෙන්නේ මෝදි නෙමෙයි බුදුහාමුර වගමැති වන ැන් ඉන්දියාවගට ගන්න ේ ර්ථක වශය ඒ තරම් දුපත්කම. පේ ගම මේ භහෂාවෙන් කිවොත් උඩුදුදුවලතිීන් සංක්‍යත්මකෝ පාලනි කරන්න බැරි තැනකට දම දව වදනාවගේ උපාසකම්මගෙන්හන්නකෝ කොම දින්දියාවේ ආර්ථකය අපි මහ පාර හිගන්න විදර දකින්න සැවත්නූර ජේතවන රාමේට ප්‍රධහන පාරදල කිලෝමිටයක් පයි ගන්න තියෙනම් විසිි පඳහක්කතරන්න හිහන්නනේ පාර විදිර ලංකාවේ සමාජයේ තාම දු්පත්කම තියෙන්නේ පාලනි කරගන්න පුළුවන් තැනක. හැබැයි මේකට මොේ උත්තරැක්කිවේ නැත්න් දහ දස පලි කරගන්න ැරිතන කටමය කියයන. එතන්ට ගියොත් අපි මේ ගන උත්රවල වැඩක් නෑ. අපේ සමාජ නැති බැරිකම හරියට එලියට පේන්නේ නෑ අපේ ගම්වලට ගයාාම ගමේ පලවෙනි ප්‍රශ්න දුපත්ක්ම කියලලා ගමදන්න ෙත්නෑ යිදන්න නැත්තේ අපි නැතිබැරිකම සම්බන්ධව වාක් කනහ. අවංක නැත්තේ අපි සංස්කෘතික වශයෙන් නැති වැරිකම් එලිය සමාජ විවෘතුව කතාරනයක හොඳ මද කියල විශවාස කරන්න සංස්කෘතික මිනිස්සු. ඒක සංස්කෘතියක් විදි රිතාම වටිනවා. ගේ ගිනි පිටදන්නේ නැහැකි අපේ සංස්කෘතිය කොටසක්. ගේගිනි පිට එන්නේ නැතිකම මත දුපත්කම දිියටෙන්නේ නෑ. එතකොට මන්ත්‍රීතුමාට පෙන්න්නෙත් නෑ රාලාහමි පෙන්න්නෙත් නෑ සමුුරුදිනෝ නට පේන්නෙත් නෑ දුපත්කම ඇත්තකොටස අපේ ගමේ දුප්පත්කම ආණ්ඩුවනවෙයි අපේ ගම දන්නත් නෑ හරියට. ඒකයි ප්‍රශ්නය ඒකයි ගමේ මන්ත්‍රීතුමාගෙන් ඇත්ත උත්ර ඉල්ලන්නේ නැත්ත ගම වින්. එනිසා මකවාංකයක පි ආර්ථක ප්‍රශන ආදායම පිළිබඳ පශ්න ක අපීන්නේ ඒක උත්තරක් වන්න. මගේ දේශපාලනයේ අංක එක දෙක තුනනෙවෙයි දහයට යන කම් විතර තියෙන්නේ මිනිස්සුන්ගේ ආදාානම පිළිබඳ ප්‍රශ්ට උත්තරැක්ව. මගේ ඉල්ලීම කළුත්තර තරුණයන්ගේ මගිල්වා රස්සාාකය නාඩුව රස්සා විතරක් නන්නවයි. මෙටම චින්තනෙන් එලියට ලැසිවෙන්න මුලින් එතන ඉදඳලලා මංගේවක්කින් බරගන්න. ඒ පිරිස්සරය ඔබේ දිශ්වික්්කයට තියෙනවාද නැතන්ගේ ඔබ කියන්නව රැකාව උත් පාදනට අවශ්‍ය සාදක හොමද හඳුනාගි මක්තින. කලුතර කියන සම්පතා කරය කළුතර දුපත් ඇයි කියලා මමාත්‍රකවක් දියල මට රජනයක් යනඳ නොත් උඩින්ම ලියනවාක්කේ කළුතර සම්පත්තික භවිච භාවිත නොකලනෙ සයි කලුතර දුපත් ව කළුතර පොළව වර්ග කිලෝමිට එදදාස් පන්සියයානුවටයිමුණ බූමිය ඔබ උවාස කරන්න ඒකෙන් වර්ග කිලෝමිට හත්සය පනස්ස එකක තියන්නේ මැනි විද්‍යාත්මකව තහුරු කරපු බූ කලාපයක් වර්ග කිලෝමිට එදදාස් පන්සි අන්ුවටගේින් හත්සේ පනස්සේ එකක්. ල්ලන්තිෙනකූ හම කෞුද මේ ආර්ථකයට අත තිබ්බේ කවද මේ ගැන හෙවේ. කුතර මැනිගර නොමිනිස හරින් අපේ ෙවල්ලහ පැත්තිේදලා වගත්ත ගොටන මනිස මනිිගර නොහරින් රත්තපුරේ මනි රමාන්තය කුතර මනිසන් එක හරකමක් කළ. කළුතර පොලෝවයට තියනවා කළුතර ආර්ථිකේ පෙරලන්න පුලන් ග්‍රෆයිට ආර්ථිකයක් මේ ලෝක ග්‍රෆයිට කියන්නේෙ දැවන්ත වෙලද පලා. ඔබයි මයි කතරන මහොතර ජානක ලෝක ග්‍රෆයි ඉන්දර්ස්්‍රේ මුලුව වටනනාක මිකන් ල බිිය හතර දශමතු වනා. ලෝකය පුරෝකතනය කරනවා තවරුදු පහක් ඇතුලට මේ කැමරිකණ්ඩල බිලියන විසි දෙ එකක් දක් කවර්දන වෙනවා කියෙන. න්න කළුතර පොවැයට ග්‍රෆයිට් ඔස්ට්‍රලියයාාවේ මාගෝසා සමාගම මේ මහොතත් රිසච් කරනවා කළුතර භූමි සම්පත් පිලිය සුද්දගේ කාලේ දැවන්ත මිනිරන් ආර්ථකයක් තිවුණන අපේ දිිස්්‍රික්කී. ඇත ගම්වලටගේ දැමක අවස්සාාව ක අගලවතේ යකුපිටිය කියලා ගමකට ගිය යකුපිටියට කියලා මින් රැන් ගැ කතා කරන්නකොට එක මාමකිෙන නැගල්ලක්කව වසර අපේ. මේ තාත්තලගේ කාලේ මිනිරන්ගෝන ඔලු තිාගෙන ටව්න එකට කල්ලා විකුණතමැි ජිගත්නය කියෙල එකන අද ඔය රබරෝලින් තේවලින් තිය ආර්ථකය වගේ ග්‍රාමීයේ ගෘහස්සාර්ථික ඇක්ති ග්‍රෆයිට් සබන්ඳ. මම කළුතර ග්‍රෆයිට් ආර්ථිකයට අත තියනව ඉතිහාසේ අලුත්ම පරිච්චේදයක් වෙනුවෙන්. බැසිල් රාජපක්ෂ මැත්තුවවා මට මේකට ඉතාම බරපතල විදිට දෞ්කරන ෝශලියයනු රජතමයි එකක දවගන්න තින ලෝක හොඳම තැන උන්තමයි ලෝකේ. රෆයි් පිඳව හොඳම ශක්තිය තියනෙන රටල්. ඒ සම්බන්ධ අපි කරුණු අද්‍යීනය කරමින් ඉන්නවා කලුත්තර බැලූ බැලූඇත කුමුරු හල් හදලතින්ම සේට විසි දෙකයි කළුතර කුමර ටික ප්‍රමාණවත් කළුතර හා අවශ්‍යතාවෙන් සියයට තිස්පාක් හදන්. මේ මැතිවරණ වේදිකාවක කතා කලෙ නෑ චන්ද ඉන්නන මිනිස්සු කතා කලෙත් නෑ. ගම රැස්සීමට ගමේ මිනිස්ු කතා කලෙත් න අප මේ ප්‍රශ් අමත කරල්ලා. මෙමැත හපත්ත පාරේ යිට්කනවේ බල්බගක පිච්ිලා වගේ ප්‍රශ්කතා කරන්න ගත් මකන් ේ මත කරන්න ඕන්න. පර්ලිමෙන්තුේ මන්ත්‍රීතුමායි පාරයේ ලයිට්කේ බල්බෙ පිචිච කතා කල වැඩක්න ඒක පාදේශභවතය කතා කරන්න. පලිමතු. ට වඩල් ලක දෙදක් ද ඔබ කියන්න දේවල්ුවට දැ ැ ඔකවා ඔස්ට්‍රලියයම් ප්‍රජයන් යම් අආධාරයක් පහරය කර මේටයුතු කන කියලා එතකොට දැන් අනිකට සැස්මක් තිබෙනවාද කියනකට ජනතවත්ක් එකතුලාම මේ වැඩේ කරන මම ඉතාම් අවංකොම එක කියන්නේ මගේ ජීවිතයම ජානක පුළුවන් දේවල් විතරක් කරපුමිනියක්ම ම බැරි කිසි දෙකට අත තියන්න නෑ මම කියන්නේව නගින්න බැරි ඉනි මඟකට අඩීතියන්න නෑ දැ මම ග්‍රෆයිට් පිළිබඳව කතාග මේක හොයන්න තියෙන හැම්ම දේමක්දයන කළම ඔය මමාගෝස සමාගම රිසට ්‍රිපෝට් එක ඉදලා ලෝ ලෝක මිනිරං ආර්ථිකය වෙනස් වෙන්න්න පටන් ගත්ත දෙදස් දහයි. දෙදස් දහයි තමයි මැන්චස්ට විනිසිටගේ මහාචරවරු දෙන්නෙක් මේ ග්‍රෆීන් කියලා මුූල ද්‍රවයක් අඩංගු මනිරංගල කියෙල හගෙනනීමක් කල ග්‍රෆීන් තයි ෝක ල්ළ ආර්ථික ලක කොටසක් මේ ඉලෙක්ට්‍රික් කාරකයිඉදල ලොකු අලු තාර්ථිකට යනවා. මේ සියලු තාක්ෂණික සභහවයන්මං හෙව්වා ඒගේ කළුතර අප පොළොව මනිරම් පිළිබඳ අතීතයවාගෙන ගියමු. ඉතාම සන්තෝසිෙන් වැඩි හිටියෝ අපේ වත්්‍ය තියනවා අපේ ආතාක කාල ඉඳල කරපු පතල අපි මේක කරම එහෙම ලොකුුණන් දුවක් කෙන්න්න ගත්ත ම මේ ග්‍රෆයිට් විතරක් කතාරා නෙමෙ ඊළඟ ලොකුමහිණයක්තමයි රබර් වාසනාවට රබර් වලින් ටර්හදන දැවන්ත ජාත්‍යන්ත්‍රමට මේ කර්මාතශලාාවක් කොරන විවෘත කරනවා කළුතර ගබර ආර්ථික ඊළංඟ පරිච්චේදේ තියන එතන තේවලින් අපිට ලොකූ වාර්ථකයක් තියෙනවා හැබැයි මම කියන්නේ නීති ක්‍රියත්ම කලළ යුතු තැන නීති ක්‍රියාත්ම කළ යුතුයි. තේවලට වෙලාතියන එක ප්‍රශ්නයක් අක්රේක හිටවන පැගා හරියට හිටවන්නන්නේ උදාහරක්ම කියන්න එතකට ආදාෑ මඩුවෙන ඔන්න මෝරච්චොෙත්තක කල් දු දයට විුණනවා ඔන්න ටවස ෙක්ට්‍රියට පාඩුවන පට ගන්න ඒගොල්ලො ඒ පාඩු හ ගන්න මොක්හරය අ ක්‍රමි තාවක් කරන. එක සීනිදානවා කියයි නැත්තං මොද කසලතේ හදනවා කියයි. අවසාන ගිල සිලෝන් ටි කිය ලෝකයේ අපිට හිම බ්්‍රෑන්් නැතිවින්. මම කියනක් කරේ ේටවන්න ඕන පැළගාන ගැසත් කරලා නීතිගත කල්ලලා ඒ පැළගාන නැති ඉඩම් හිමියෝ ඉදශ්‍රිකයයින් කරන්න. මොනෝහරි කරන්න වෙනවා. මං කියන්නේ අඩු හිටවන්න උද් කරන වනන් පැළ ටික දෙන්න උදව් කරන වනම්. මම තේවන වනම් මට වගකීමක් තියනො එක හරිට කරන්න නැත්තන්. ඒ තුළ වෙන පොඩි ප්‍රශ්නේ, අවසාන ගේල්ලා රටේ ආර්ථකයටම ගැටලුවක් වෙනෝ මේ හැදයක්ම විධමත් කරලා. ත් ර්ථක කුතරට හදන එක තමයි මගේ හීනය නෙමේ වැඩ පිළිවල. මො මේ හිනේ හා වැඩ පිලිවල ගැන ඉතාමත් හොඳ වික්‍ර හැක්ර ඇරතිදන්න. අි දැක්කා මේ වත්මන් රචය නවකමමාන්ත්‍රිවරුන්ට තාාරුණයේ සිට මංචිරන්ට අලුත්වැඩක් භාදින සම්බන්ධී කරන කමිටු සභහපති දුහරය. එහිද එක ගගේ මකුටවේකිවූ කලුතර දිශ්පික්කනගා සිටවනට මේක මහිතන්නේ. ලක සබියක්ව බටන දොකද දවස අපි දක් පෞගිදවසක ඔබ සභාපතිත්වය ධරමින් ඒ කාර්යාලයක් පවක් හිටුවමින් වැඩටයුතු කර. ඇතර මේක මොනුවගේ ජව්‍යයක්ක්ෂක්තියක්ක මේක ඇතරම මේ කැබින ටැමැතිකමකටවැඩා හොඳ තනතුරක් ඒ ඇන්නන්නේ දිස්්‍රික්කය මස සං අරධන කටයුතු දිස්ත්‍රික්කයනිකුත් සේලු මහජන නියෝජිතයන්ගේසාභාගිතවය සහයෝගේ මත මෙහෙවන සානයේ තමයි දිස්ත්‍රික් සම්බන්ධී කරන කමිටුව ඒ සභාපති. දුරේය යැනන්නේ උදාරනැක්කුවත් රත් සරවි කෘුණනායක කුමා රොවල්ගම වැනි දැවන්ද මිනිස්සු මහෙවෝපු තැනක් මගේ නම් දෙක විතරක්වේ එත ගැ උදාා විර ග රිකි බහෝ පිරිිසකින්ම ඒක හොඳ අවස්ථාවක් සහ ආණ්ඩුව ගත්ත තෝරා ගැනීමටත් පදනමක් තියෙනවා. මන් හොල බැලුව මොන පදනමින්ද මේ කන්නම තෝරගත්ති කියලා. ඇමතිකම් නැති වැඩඩිම මනාපලාබීන් මේ සියලු දිිස්ට්‍රික්කවල සම්බන්ධී කරන්න කමිටු සභාපතිවරු විදිහට ඉන්නේ. ඒ සියලු දෙෙන අලුතෙෙන් හිතන කණ්ඩයමක්. අපේ සියලුදනට පුංචේකතු උත්තියන අපි පාර්ලිමින්තු සති හැමදාම හම්බිලා කතා කරන්න එතන අලුත් දේශපාල අදහස්ටිකක් තියෙනවා. මම කියන්න කළුතර සමාජ ආර්ථික පාට වෙනස් කරන්න ඕන මං ඒකට කරන්න පුළුවන් හැමදේම කරනවා. දේශපාලකයෙක් මුලින්ම්ම කරන්න ඕනවංක වෙන එක. මේකෙන් හම්ම කරගෙන කන්න ලැස්සි නෑ මම කියන්නේ මගේ පලවෙනි පඩියෙන්න්න අවරුදු දෙකසිී දහතක් වෙන ආච්චි කනෙක්ට ඔබ විශවාස කරන්න සමාජක් විදිර අපේ මො තර ලැ්වෙන්න ඕොුගේ කියෙලා. මුලු ලෝකෙම දෙවෙන්නේ වයස්කතම මිනිසා ජීවත්වන කළුතර දිශ්‍රික්කයේ ඒ ආච්චමව මං හවාගෙන ගිය අවරුදු දෙකසී දහතක් නවසේ තුුණ එ පිදි රතින්. නිදහසැබන කොත් අුදුදහතර ස්වාහ කඇතුමේ කි වයිස ලෝඩන් වත්තේ ලයිම් කාමරේක විත්තිටිකොලූට කඩා වැටලා අනතුරක් වෙන්න තරම් ඉතාම කණගාඩුදායක ජීවිතයක් අඇය ගත කරන්න. ම මේක උදාහරණයැකි සමාජවලතියන ප්‍රශ්ණය. කොමත් මගේ පඩියෙන් මට පෞද්ගලෙක දෙයක් කරගන්නමයි බලාපොරත්තුවක් තිබැහැ. රස්සාාවක් නැති මා ලඟම වැඩකර කණ්ඩෑයමක්කින් තම රස්සාවක් අර දී ගන්න බැරි. ඒයායට මම මගේ වැඩුපේ තවකොටසකින්. ිලවන්ස ක්ගවන කවදරස්සාවක් කොල දෙන්න කං නොකද ආණ්ඩුව මේ මොත එක්ලක්ෂහැට දහකට එකවර රැකයා දුන්න තවත් ලොකු ප්‍රමාණකට එකවර අස්සා දෙනක ලේසි නැහැ. මුදල් සම්බන්ධ අවංක වෙන්න ඕන දේශපාලකයා. කැපවී මතින් ලොකු දෙකරන්නන්නේ වවා මංකෝමත් මාධ්‍යකරු එකක්දීට පෑදහටක් විස්සක් වැඩ කළ මිනිියෙක් දේශපල් ව්‍යපාරැක ඇතුළ පෑ විස්ක් විතර වැඩ කළ මම ලෑසි ඒ විස්සර ඉතුරු හරත් එකකතු කරලා පැවිසි අතර මාරරි වැඩ කරන්න. මට වැඩකරදේ ජානක ඔල්ලෝසු කට තියන්න කොයිද කියෙන කදාලාලන. මමගේ අලුතර මිනිසුන් කියලා තියෙන ට ප්‍රශ්යක්ක් ව නොත් ඔරලෝසේ කටු තියන්න කොහද කියලා හිතන්නන් එපා ගන්න මට කොල් එක. ජානක මම පාන්දර දෙකට පොකට මීටින් කියයලා තියෙන. චන්දකාලේ මටපුලුවන්නන් ගමේ මිනිස්සුළඟට කියීලා රෑදකටත් මීටින් තියන්. ඒමිනි ප්‍රශ්යක්ක් වනම රෑදකට මට කතා කරන්න ඕන්න. ම කියන දශාලග කියෙම අන්න එහෙමෙක් වන්න ඕන මම ලැස්සි අල්න්න විවරත භවට ඇැ ඉතාම ම රිජුව එක නැති තැනටම එකඟ නෑ මම මින් උදවිල්ලනෑට කොන්දේසි දෙකක් පනවල තියනවා. එක ඔබේ ඉල්ලීම මේරටේ නීතිය සසාදාචාරයටක න්න. ඒ දෙක අපපිට දේවල් මගින් ඉල්ලන්නපා රැක්්ීම් පසිය තිබත් කරයක් නෑ දෙක බමග කරන ඉල්ලීම තුලින් තව කෙනක් පීඩට පත් ෙන්ට බේ මෙතනින් කානු දාල න කිය ම තන කානු දාල අල්ලබ ගෙරමනිට එකක පිඩාවක් ම ය ද කලලා තෙරමගොත්න. රැස්ී පන්සිියක්මට කළත් තෙරුමක් නෑ කරනයක් නෑ. අනිකාට සාධරනයක්ක් වන ල්ලීමක් මගෙන්ඉල්ලන්නත් එා වෙන ඕන දේකට ලුතර මනිස්වන මයින්න හ. තොර නිසුුව වෙ ඉන්න තාරුන්නේ නොෝජනය කරන මාධ්‍යවේදියෙක් විදිහට මධ්‍ය වගකීමක් ඉටුකළ කෙනෙකුත් සමගයි හද කතා බහ සුදනම් විරමැක් ලබගන් විරම අනතුරු අපි යළිත් මොනගහ. දේශපාලනයේ අධ්‍යි මාත්‍රාව. අපි බොහොවෙලාවට දේශපාලය ගැන කතා කරදදි අපි දකින්නේ පොරුන්දු දේශපාලනි. හොල න්ද කාලයේදී චන්ද දායකයන් ළඟට එන දේශපාලක්ඥන් අපිදකිනවා චන්ද ඒෝරෝණ ටක්් පස්සේ අපේ චන්දදායකෝ දේශප පලාක්ඥන් පසු පසයනවා. ඒ යුගයක් තම නිමාකරණ අවශය ඉතින් මාධ්‍යවදීන් දිී අපිහැමවිට මේ පිළිබඳ හඩනාගත්්දී මාධ්‍යවේදීන් කියන තැනසිට ියවන්නාව ජයග්‍රහණය කරපු සංචිවය දිරිමාණයවා මඟ තන එතුවාන්ගේ සංකල්පත් එයි බලමුය කොතරම්තුරට සාධාරී කරණය වෙලා පිට දිරිී දකින්නට ලැබේවිද කියලා සංජපත්ම දැන්න මම ඔබතුමාගේම මන්ත්‍රීවරයෙක් විදිහයට කටයුතු කරන තැනදී ම දැන් කින මේ බොහෝ දෙන කරන චෝදනා මෙමකට පැරණි කතාව දේශපාලනයට එන්නටික් මහන්සේ නිය දංකරන්න ඕන ඇතර ඔබටත් එහම වියදං කරන්න වුණාද නෑ මගේ අතේති වනේ බෝම පුංචි මුදලක් එකන මං ඉතාම සාමාන්‍යය සරල වියදම් සහිතව සමයි ජීවත් උනේසාහ අදරක් ජීවත් වෙන්නේ. ඇබැයි මා එක් හිටපුූ විශාල කණ්ඩායමක් හිටිය ඒ හැමෝම පුළුවන් හැමදේම මාාවෙනුවෙන් කලාා. මකද ඒ නිසාම මගේ කැම්පේෙන්න කිතාම සරල්ල කැම්පේෙන් එකක් වුණා ටෙලිවෂන් දැන්වීම් දාන්න අපි සල්වීදන් කළ නෑ ඔබ දන්නවා ටෙලිවිශෂන් දැන්වීමම් තත්පරතියක් ලක්ෂ දාහයනං සාමාන ඇඩ් එකක් ඉලෙක්ෂන් කැම්පේන්න්නේ එක ඇට් එකක් ඒවගේ තුංගුණයක් වෙනවා. එතන තම වැඩිවී දන පත්තරේක සාමාන ඉගිරිත පත්තරයක පිටුවක් රුපිය ලක්ෂ දහයිකට වඩා වැඩි පත්තරයෙකක් දැන්වීමක් දැමනෑ. පෝස්ටරයක් කිය එකක් අලන්න තිය ප්‍රින් කරන්නවත් හිතුවිෙනෑමම කිසිදු පෝස්ටරයක් අපි ගැවුව නෑ. දැන්වීම් ප්‍රදර්ශනය කියලා එකක් තිබෙන අත්පත්‍රිකා වර්ග තුනක් ම ප්‍රින්් කලා ඒ තමයි මගේ ප්‍රධහනම වියදම. එකක් මම මා පිළි මඳව හැඳින්වීමක් කලා කළුතර මඟි මිනිසුන්ට. දෙක ම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිරිපත් කළා. තුන්ගෙනියක මේ රටේ හැම සේශ්‍රේකම ප්‍රධාන චරිත විසින් ඔවුන් මාව තරුම්ගත්ත විදිිය ගැන පුංචිවාකයක් තිබා. ඒකෙමන් ලිෆලට් එකක් කලා. එච්චරයි මගේ ප්‍රධාන් වීද මනිත්වා දිිස්ත්‍රික්කය පුරාදු වන ෆල් මොකද තෙල් ගහන වීදම තමයි ඉතුරවෙලා තිබුණේ. ඇත්තරම් පුංචිවේදමක් මම කිසිම ව්‍යාපාරිකයක් එක්ක දේශපාලනය කළේ නෑ. හේතුව යම් දවසක ඔවුන් කරන ව්‍යාපාරය සාධාන්න නොවන අවස්සාාවකදී මට තිීන්දුවක් ගන්න වනොත් මංකො තින්දු ගන්නේ එයා මට සල්ලිදීලනන්නේද. සිදු රජ ල හරික්ක දේශපාල එක දෙනමට මේක කැමති සමාජගත කරන්න දැවබදන්නවා සමරෘද්ධී නිලධාරී කණ්ඩායමේ දළම ගමේදලම රාජ්‍ය නිලධාරීවියවයක් තියනවා. මංගේ කිසිදු නිලධාරියෙක්ක රජූ මගේ කැපෙන්ට සභාග කරගත්තේනෑ සමාර හිතුවක මගේ වැරදි තිගරෙනයක් කියලාත් නෑ මංඒ පර්පස් ලි චේතනාන්විතුව කළේ හේතුව තමයි දිනුවට පස්සෙේ නිලධාරිෙක් මට විරෘත්තව රජූ වැඩකරන්න පුළන්ෙන්න්නව. මොකද අපේතුමමුකෝ යම් නිරධහරියෙක් මා වෙනුවෙන් කැනවසිංගිඉල්ල නම්මංකෝමද එයා වැරදි තිරණයක් ගත්තොත් ඒාව නිවැරදි තිීරණයක් වෙනුවෙන් මනෙස්් කළබන කරණය කරගන්නේ. මම ඉතාම සාමාන්‍ය පුංචි මිනිස්සු කන්නෑ මැක්ක් මයි කැම්පේෙන් එක කළ ඒකත් වියදන් අඩුවන්න තවත් හේතුත්. දැම්මං ඒ ගෞරවුවනී නිරදහරි නැක්කේ ඉතාම ගෞරුවෙන් රජාකාරනවා ොකද මගේ අත්ක දශපල ක නැ නිසා හොඳ ැ බ ඔබතුමාගේ පපුරර්වාදර්ශය හරිම හොඳයි ැ ොබ ැ පර්ලමේන්තු මන්ත්‍රීවරයේ දැන් ඔබගේෙනවා හරුද සාක්ෂිට එකකව ඔොවටයුතු කරන්නේ රජය යම් කිසි වැරද්දක් කරනවා එතන්ද ඔබ කොහමද මෙමයි. ඕක මම අවංකම උත්තරමේ දෙන්න. ආණ්ඩුවක් ඇතුළේ ඉන්නකොට අභ්‍යන්තර විවේචනයක් තියන්න ඕන හැබැයි? ඒකවිල එලියේ මයිෆෝන් ස්ර කමරා ඉස්රා කියනක නත් නෙවෙයි දේශපාලනය ඒක වෙන වැරදි දේශපාල තෝරා ගැනීමක්. දේශපාලනය කියන විෂය බලය පිළිබඳ විද්‍යාවේ මේ ආණ්ඩු පිළිබඳ දේශපාලන විද්‍යාත්මක අදහසේ අපි නිවැරදිව තේරුම් ගත යුතු දෙයක් තමයි අපි ඇතුළේ වැරදි කතා කරන්න ඕන. එලියදී අපි වින් අපි මමාට කගන්න මං කියන්න ටෙලිවිෂන් චනල්ල එක මාකට ිවිශන් ගැ හිතන්නු. අපේ ප්‍රෝගෑම් අවුල් නන් අපි පෝගෑම් ීට්න එක දියවෙෙන මරගන්න ඕන හොඳට රන්ඩු කරගන්න. හැබැයි කලයින් කෙනෙක්ළඟට කිිහිල්ලා අපේ ප්‍රෝගෑම් මරු කියල ඇලටි කියන්. එකතමයි මාකටින් කියයෙන් දේශපාලය එහෙම විශයක්යෙන් ඕන ඇතුළේ අපි කතා කරමු. සාමාන්‍ය සිද්ධාන්තක් විදිරික නැතුළේ හැමදම කතා කරහල්ලා ඇබැ එලිය දෙක දෙයක් කියහල්ලා. එකතමයි දේශපාන්. නැත්ත මටත් දෙන්න තුන නෑ වැර දිගුණොත් ම හිට ඉල්ලාලස් වෙනවා මම මේ ආණ්ඩුවත් එක ගැටෙනවා ඒ බොරුව. හයි දැන ොකද ම ඔත්තට එන්නේ මේ විස්ස සම්හන්ධයකෝ. විස්සම්බන්ධය කතාකරත් හෙම අපි දකිනවා දැන් මේ දේශපාලච්ඥයන් බොෝ දෙනෙ. ඔබේ පාර්ශවයත් මේකට යම් විවේචනය එල්කරමින් තියෙනවා. අපි දක්කා මහ සඟරත්නය පවා මේකට යම් විවේචනයක් එල්ල කමින් තියෙනවා. මේ විස්්ස සම්බහන්ධය මන්ත්‍රතුමනි දැන් බොහෝ දෙනෙ විවේචනය කරනවා. මේක ආනන් මේ අධි කරන කටයුත්ක් කළලා දැන් කථනායකවරයා ළඟටත් අරගෙනවා දැන් ඔය ඔය අතර ද උඹට හිතෙන් නැද්ද මේකට යම් කිසි ආකාරෙක විරෝධයක් තිේයෙන නම් ඇයි අපි ිචර හදිසිය මේ නිදා කරන්නේ කිය විරෝධය මත යම කකුළුවගන්න කියන්නනම් බුදු හාමුදුරුවත් තාම බෝධිසත්ව මොහොතෙඉන්නේ අන්තිම වෙලාවේ පස්සගත අවසත් බුදු හාමුදුරුවන්ගදාලා ගිය හේතුව එයාල කියන විදිර බුදු වෙන්න කියල වෙන හේතුවක් ේ රේ ුදුවේනකං මුදව් කරන්නත් ලැසි ඇබ යාලා කිය විදිටවන බුදුවෙන් බුදු හඳදුර ලැසුෑ වග වස කියන විදිරි බදුව එහමගේ ඉල්ල බුදුවෙන්න බ. මෙන්න ඇජෙන්ඩාය අපේ ඉතාම සද්භාාවෙන් මේ නිා පත්‍රේ ම මගේ කැපේන ැතුරෙත් මේ සිද්ධන්තය පාවිච්චි කළලා මං කිව්වාවරෘතව මං මගේ කැම්පේ එක මට තේර විදියට තේරුම් අරගෙන හදලතියන්නේ කරුණා කළම දුුදව් කර නැත්තන් මෙ මෙහම මෙහි කරන්න ගත් මේ කරන්න වෙන්න. ගෝටාවේ රාජපක්ෂ ජනාධිපතිවරයා. ඉතාම සත්්භාවයෙන් මේ රට නායකත්වේදේනවා. ඒක විශ්වාසයි. මේ රට කොටියගෙන් බේරගන්න වෙලාවේ ගෝටාවේ රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, වැඩකළ විදිේ ගන්න ඉන්ද්‍රී ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් මංකතා කරන්න. මේක මන් දැකල් තිගෙන විෙනිය. එනිසා විශස පිළිබඳව විවේචනයක් එනඒක සාධාරණ නැහැ ඒක ගැතිකම් කරීමක් විදිහයට කෙනෙක්ට පෙන්න්න පුළන් අතේ කඩදාසි කැල්ලක් නැතුව මේ රටේ ඕනම බලවතෙක් එක්ක විවෘත විවාදයකට මම ලැසී අතේ කඩදාසි කැල්ලක් නැතුව විශ්ස පිළිබඳව තියෙන සංවාදය බරපතල පටලැවිල්ලා විස්ස වෙනස් කරන්න වෙන්නෙම ජානක දහන වේ නිසා කැන විස්සගේන්න වෙන්න දන වේහිද දහනවේ විසින් මේ රටේ බරපතල වේවස්ථාමය අවුලක් හැදුව මේ කන්නේ සිද්ධාන්තමය දේශපාන මම පොහොට්ටුුවේද මම දුරකථනයද කියලා නෙවම කියැන මොකක් දවුල මේ ලෝකෙ තියෙන ව්‍යවස්ථානුකූලවාදී කියලා විෂයන්. ව්‍යවස්සාානු කුලවාදය කියන්න මොකක්ද කියලා ඔබ මගින් ඇහුවෝ දෙන්න තින සරලමෝත්තරේ තමයි රටේ ආණ්ඩුකම වවථාව රාජ්‍යයේ මූලික නීතිවිදියට පිළිගනිමි ඊට ගරු කරමින් එහි අන්තර්ගතයන්ට අනුව රාජ්‍ය පාලන කිරින්. විවස්ථා වර්ග තියනවා ලෝකෙ දැනට භාවිත වෙන ප්‍රධාන වර්ග දෙකක්. එකක් තමයි අගමැති කැවිිණට මන්ලේ ඇතුළ පාර්ලිමෙන්න්තු අණු ක්‍රමය. උදාහරණකට ඉන්දිය ඉන්දියාව තිෙන්නේ අගමැති ප්‍රමුක පාර්ලිමෙන්තු අණඩු ක්‍රමයන්. ඒවගේම ලෝකේ තියෙනවා විධහයක ජනාධිපතිවරයා රටපාලනීකනනා අඩුක්‍රමයන්. උදාහරණෙකට ඇමෙරිකාවේ පරංශයේ අපි දකින්නේ විධහයක ජනාධිපති දුරේ සහි ආඩු ක්‍රමය. නවසේ හැත්තයාට දෙවන ජනරජ විවස්ථාවෙන්. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජයේ ආණඩු්‍රම වර්ගේ බවට පත්වනවා ජනාධිපති ප්‍රමුඛ විදහයක ජනාධිපය ආණඩු ක්‍රමයන්. රනිල් වික්‍රමසින් අගමැත්තුමයි මෛත්‍රපාල සිරසේන ජනාධිපතිතුමයි බලය අතරගත්ත වෙලාවේ පටල ඇල්ලක් හැදවා විධහයක බලකන්දර දෙකක් හැදවා. එහම කරන්න බැහැ. එම කරන්න බැහැල ැෙනෙමම් පොහොට්ු හිදන මේ බන් දේශමාල විද්‍ය හදාාර්තය නිසා හම කරන්න බැරියි. රාජ්‍යයේ විවස්ථාවේ මූලික වෙනස් කරන්න තහන. ඉන්දියාවේ මේ සඳ ශ්‍රෂ්්‍රාධි කරණය විසින් තින්දුවක් දිීල තහනමක් පනවල තියනවා. ඉන්දිරාගාන්ද අගමැතිතුමිය හතලිස් දෙවන සංශෝධනය ගැනල්ලා ඉන්දී ආනුක වවස්ථාවේ මූලිකවි වෙනස් කළා. ඒ පිළිබඳව සමස්සේ නිවැරදි කලා ඉන්දියාවේ හතලිස් දෙසා හතලිස් තුන්ගනි සංශෝධනය ගැල්ලා. රාජ්‍යයේ ව්‍යවස්ථාවේ මූලික ව වෙනස් කළ හම පටලැවිල්ක් කෙනවා. විදාහයක ජනාධීපතිවරලා විසින් මේ වන්නවඕන බලය. ර්ලිෙන්තුවට පැවරීමෙන් වෙන්නේ ආරවුලක් මිසක් යහපතක් නෙවෙයි දැ මේකමං හීනද කලනේ දක්කන මෛත්‍රපාල සිරසය රනිල් විකරමසි ආඩු චදේ ඒද දෙන්නගේ දේශපාල කළමනා කරනය යම්ය දුරලතාවෙන්කිීපයක් තිබා හැබයි ඕුන් දෙෙනනම මේ රටේ පරිනත දේශපාලකයෝ දෙන්නේෙක් ඇයි බැරි වුණේ ආණ්ඩු කරන්න. හේතුව දහනවේ දහනව විසින් විදාායික බලකේද්‍ර දෙකක් හැදවා විධායික බලකේන්ද්‍ර දෙකට රටක් කරන්න බැහැ. ඒ රක්තියා ගෙදරක් පාලන කරන්නවත් බෑ හම තිහිදුගන්නගේ ඒක මේ පශ්නයේ නිසා විධහයික ජනාධිපතිවරයා මහජන නචදය රීජියව තෝරපත් කරන තින පාර්ලිමෙන්තු තුලින් විායක තොර්ණවන තමයි අනිතාානු ක්‍රමණ නිර්මාණය වෙන් මේ රට හැටනවක්ෂයක් මිනිස්සු චන්දතීල පත් කරලා තියෙන ගෝටාබ රජක්ෂ ජනාධීපතුවා එතුමට රට කර නයිතිී තියෙන්න්න ඕන ඒ අයිතිය තමයි අලුද දෙක්න මේ තිවිච්ච තනටම යන්නේ ඒ රට විදාහක ජනාධිපතිවරු සියල දෙනා පාවිච්චි කල බලය මේ අප ගෝටාවය ජනාීපත්තුමාට දෙන්න දන්නේ. ජයාර ජයවරදන්න රනසිංහ ප්‍රේමදස දීවිි විජේතුන් චන්දිකා බණ්ඩාණනායක කුමරතුන්ග මහින්ද රාජපක්ෂ මෛත්‍රපාල සිරිසේල මේ සියලු ගරු ජාධීපතතිවරට තිබ ලය තමයි ගටාවේ ජාධිපත්තු මාට දෙන්නෙම. ඒක මාරමුතුව එකක් ගෝටා රාජ පක් චමුූතු බලයයක් පවරගන්න අදන කියලා වැරදි දේශාන අරථ කතන හැ යිට වඩ වැඩි ල ක හට වැ ල කි වැ බලෙක්. වගේකීමද ගැන්න ඉතාම් වකීම ගැන කිසිම සුවිශිෂි බලයක් නෑ. ඇත්තටම මේකින් වෙන්නේ තිබුණු විවස්ථාවට ඉගන්න හැත්තටේ වවස්ථාවේ ප්‍රකෘති තත්වයට යනවා. විකෘතියේ සිට ප්‍රකෘතියට යාම හර රති ගේ න ඒ දශාල හදනක් ැන් ත ද ප්‍රදහන වශය කියන ලය කේන්ටවීම වගේ ම දිත්වපුර ඇසි භවය වගේ කරු කාරාන ඒ දත්වපුර ඇ භාවය පිබඳ නොග මත ම කියන්නේ දිත්වපුර ඇසි භාවේ කියන්නේ එල්ටට සමාජිගත් වයගේක් නෙව දිිත්වපුර ඇසි භාවේ ගැන්න ලෝකෙ තියෙන සංකල්පයමකක්ද ආචාරය සරත්ගුණ පාල ඔබා කමැති මෙමරට පාර්ලිමිින්තු නියෝජය කරනවාට. ඔහු මේ ලෝකයේ උකහගත්ත විශ්වීය දැනුම ලංකාව අපිට ඕන් නැද්ද. ඔහු තවත්රටක පුරවැසියක් වීම තුළ දිත්තපුරවැසි භාවි විසින් අපි මහාචාරය සරත්ගුණ පාලව ප්‍රතික්ෂප කළ යුතුද. දෙමගෙන දිිත්ත පුරවෙසි භාවය හැම තැන් පදාලාලගෙන උමර පණහපනහ වැරදි කෙනෙ ැි අරු මහන්ද්‍රගේ අර්ුන ඒකන මේ රටේ දේශාලනිත් වලගෙන් අලන්න රු මහින්දල කියන්නේ දිත්ත පුරවවැසිෙක් නෙවේ. ඒ නැන ඒකම නිවැරදි කරගම අර්ජන මහෙන්ද්‍රන් කියන්නේ දිත්වපුරවේසියෙක් නෙවයි එයා සිංහපුරජාතිකය එතනම උදාහරණය වැරදි අපේ නි දිත්් පපුරවේ ශ්‍ර ලාංක පුරවේ නිශන්ත සිල්ල කියල නිියේ පැනලගේ ආ්ඩාපකමක් කෝ දැ මනි දිත්්තපුරේශෙක් නිසාත පැනලගී මේ ගොන් තර්ක සම වෙන වචන මේවා දේශපාලනික ගොන් තර්ක. ධිත්්තපුරේසි භාවේද කියන කෙන ම සුවැඩැල විද ප අප උදාහනක ගම කෝ. ද ගෝටාව රජ පක්ෂ මත්ත්‍යය මේරට කොටියගෙන් ේරගන්න වෙලා හ දත්ත පුර වැසයක්නේ ොකක් දහු මේ රට කර බසාධරන්නේ ඔහු මිරිින් රේ ායක් න කියල ට බලක් ෙපල්ටවි එකක ල්ල කහිපු ද ගා ාජක්ෂක් කළේ නෑ මේ රටේ මිනිස්සු විසින් ඉල්ලපු දේකළේ. ඒරට ආන්ඩුවෙන්න් ඇමරික නා්ඩුවෙන් කොච්චර ලපම අවද අවස්සාාවකද ප්‍රභා කරන්න බාර දෙන්න කියලා කිවා. ඒ මරික ර සිට ීද ගන්න තිබන හරිස ර අපි දෙන්න කියල මංස තුමර දන්න ොතුමගේ තර්කය හරි ඉතාමත් නිවරදි. ඔබ කියන්න එවැනි හොඳ පුද්ගලෙක්කාවොත් හොඳයි. බැරදි පුද්ගලය කතට මේ බලය ගිය ඒත් මෙහෙමයි කියනර පුුවන් කියන්නේ එකක් තමයි දිත්තපුරසි භාවය දහනවට ගෙනාවයි කියන තනිතෙරු දහනවේ පනෝපු කොන්දේසි සියල්ලම පාහේ ඉතාම පෞද්ගලික දේශපාලකාරන දත්තපුරේසි භාවගෙනාවේ බැසල් රාපක්ෂ, ගෝටාවේ රාජපක්ෂ කියන රාජපක්ෂවරුන් දෙපල තරගෙන් ඉනිවත් කරන්න. මම රනිවික්‍රමසිංහ ප්‍රමුඛ දහනවේට සම්බන්ධවෙච් සරධනගේ හදවතර තට්ටුකල හන මේකන ේද ඇත්ත. වයිස්සීම මවගෙනාව නාමල් රාජපක්ෂට. තව දෙවතාවට වැඩිවාර ගානකිල්න්න බෑකීන එක ගෙනාව මහින්ද රජපක්ෂට. මේ තාම පුද්ගල චරිත කේන්ද්‍ර කර ගත්තේවා. දැන් දිත්තපුරවේසි භහාවේ පිළිබඳව රක රහ ලස්සන ම අපි සමහර කාරනාවට විරෝධය පලර නඩි කැමති දමන්ක න හෙටව දේ දල පොලසි විරද්ධ ේ ක් දමකත් මර ෙන්න්ඩක් හදනවන. ඉගන ඒකට හේතුවක් ෝන නෑ දිත් ව පුරේ ා ග හම විරද් ල රචන ිය රච ලස්සන වා ටික ස න්න පුලන් අපි ද බෙසිල්රාජ පක්ෂ මතය මකු දාරනකට. ඔහු දිත්ත පුරේසික් ඔව මවන්කෝ කියනවා. බැ මට ගත්වවෙන්නේ ෙසිරාජ පක්ෂ දිත්තපුරවශසෙක්ද නැද කියන එක නෙවෙයි. බෙසිරජපක්ෂ මේ රට හමුවේ කටයුතු කර විදිහේ දිත් පුර වැසි ලක්ෂ තිබද කියගෙන එකයි මට වැදගත්වෙන්. මම එක උදාහරණෑ ඔබට කියන්න. ඔබට මතකයි අප Lටෙන් රටබේර ගැනීම සමරලා මයිදහට වදා වික්ටරි පෙරඩ් එකක්. විජ්‍යග්‍රහණය සමරුමක් කියලා ලොක උත්සවයක් කලා. ඒ වෙලාවෙ පලවෙනිමු උත්සවේ තිබ්බට පස්සේ. ඒ මොහොතේ ලංකාවීටපු බ්‍රිතාන්නේ මහකුමසාරිස් ඔහුගේ නම ජෝන් රැන්කින් ජෝන් රැන්කින් නැවිල්ලා බෙසිරා පපක්ෂ මත හබුනා මොකද ෝන් රැකින් නවල කිවේ ජෝන් රන්කින් කියනවා බෙස රාජපක්ෂ මැතිතුමාට ඇමතිතුමා තමන් සැලඟ ආණ්ඩුව මේ වි්‍යග්‍රහණය සැමරුමක් කරනවා එක කරන්න එපා බෙසි රාජපක්ෂහනවා ඇයි මහකුම සාරිස් තුමා හමකෙන් මේ සැමරුම එක් පාර්ශුවක හිතරිදවීමක් වෙනවා ෙර ක්ෂ ත් ෝ යින් නයික බලා වීඩේගයි සමරන්නේ. ඇයි උබල දෙවන ලෝක යුද්ධේ දිනපේක සමරන්නේ. උබල ඒක සමරණ ගමන් ඇයි අපේ විාග්‍රණය සමරමට විරුද්ධ වෙන්නේ චරයි ප්‍රශ්න කල අන්න දිිත්තපුර ඇයා හැසරුුණු දේශපාන ලක්ෂණ ම කියන්න ඒකයි මට වැදගත් අපිතුමකෝ රනි වික්‍රම සිහ හත්තයකෙමකක් මට වැදගත් වන්නේ න වික්‍රම සිංහ දිිත්තපර ේද කියනගක් නෙවේ ඔහු ලංකාව තු දේපාන රද . වැඩකල විතිය ඇමෙරිකන් ගැතිත නැද්ද රනනිිර මා ත්ත පරයෙක්නව ැයි ෝුගේ දේශාන ින්තනය දිත්තපුරයසකු වට රයින්නේ රට ආර්ථික සම්බන්ධ රටේ ස්වයිරි භාවය සම්බන්ඳ ඒවගේ ම මංකව මොහරිරල්ල පැලේ යිද කියන නිශාන් සිල්ලගේ ග්‍රහරග ශන්ත සිල්ල දිතපරයෙක්නව ආ්ඩුවපගම් පැල්ලගකෝ හොෝගන්නත් නෑන. මේවා දේශපාලනිකෝ අපි පටලවගෙන කතා කරන්න කරණා. දිත්ත පුරවේසි භාවය ගැන ලෝකයේ තියෙන්නේ අලුත් අදහස්. අපි හැම ැන මාර මොඩනුවෙන් රන්නන් දිත්ත පුරේ භාව ළග විතර ගෝත්‍රික වෙන් නොන්නෑ මංක මංකැැ පිළිබඳ සංවාධයකට විවෘතයි ඒ පළි සංවාධය කරම හැබැයි. දිත්ත පුරවේසි භහාවේ පිළිබඳ කතා කරන්නේ. සියම් පුද්ල රිතයක් හෝකේපයයක් ිලක්කරගෙන නම් ඒකට සංජීවිදරම විරදධ වාර ඔබ කිය ර්කයටට අපි සිවරධනගේ අවසනමන් කෙට උත්තරද අපි රාමකත් න ම කියන්නේ අපි අපිට අවම කරගන්න පුළුවන් යම කිසි වරදින්න තෑන් අපි එක අවම කරගන්න ඕන නැද වැරදි අවමරගත යුතු නැද්ද කියන ප්‍රශ්නයට මගේ උත්තරේ ඔහ හැබයි ඒක අ පෙරකාරණාව ප්‍රතිවරද්දා දසක් අහුරු කරගන්න බෑමගේ කරන. මම කියන්නේ මහපට ඉතාම ඉක්මනින් උත්තරැයක් කියන්න. ආණුකම විවස්සා වල සමාරදේවල් තිබීම නොතිබීම මත නෙවෙයි රටක් සමාජයක්යහපත්වවෙන්නේ. ම උදාහරණයක් කියන්න. තැන් මුක්තිය පිළිබඳවදැන් අපිතු මුක්කෝ අප කියෙමක වැරදිකරුවට සමාමදීම පිළිබඳ ජනාධිපති සතු අයිතිය. ලංකාවේ හැත්තෑට ඉදල තතාම කීදනෙක්ට සමවල පිල තියනව දන් ජනාධිපතවරු සමාව දෙන්න පුුවන් කියෙ හිරගෙරෙන හැමකා ලිේදම. හම වෙන්නෙ නෑ ඔබට ලෝකෝ දාහරණයක්මං කියන්න. ඇමරික එක්ෂ ජනපද විවස්සාාව තියනවා එරට ජනාධිපතිවරයාට සකය දුරේ දරේ හැකි උපරිමවාරගාන දෙකයි කියලා. ඇමෙරිකින් නිවස්ථාව පටන් ගත්ත දවසඳරට හමකත් බදනෑ. රුස්ෆෙල් ජනාධිපත්තුමා ළඟට එනකන් ව්‍යවස්ථාව එහෙම වගන්තයක් නොතිබ්බි තේක්‍රියත්මක වුණා. රූසේ ජනාධිපත්තුමා දෙවල්ලව යුද්ධෙන් පස්සේක හතරවතාවක් දුරේ රැඳී සිටිම් මත තමයි ඒගලු මේ වෙනස් කරගත්තේ. යමක් තිබුණයි කියල ඒ මාර අමුතුය එකක් වන්නවත් නතිබුණයි කරද උදානකට අපි කැිණල්ලන්නේේ තියක්ක පත් කරන්න වවාසවයෙන් වසර දිීලතිීද අපි සිනා වෙන් අත කළින් මේවා ඒ පුද්ගලී නේ මහොතට අදාළව ගන්න තින්දුව මත තමයි හැබැයි මේ ආ්ඩු කරන පාර්ශිවයන් දේශපාලනය කිීමතෙන් රට හිතවත් මිනිස්සු කියලා අපි දැකලා තියෙන නිසා මේ දිහ සැකෙන්ෙවෙේ විශ්වාසයෙන් බලන්න කියරතා මංකින් හොඳයි සැකෙන්ෙේ අපිත් විශවාසයෙන් බලාගැරමු. දුටු ැන විේචනය කරන දුු තන හොඳයි කියන එක තමයි මාධ්‍යෙත් වගකීම හොඳයි අපි විරමයක් ලබාගන රවයනතු ි. දේශවලන අධිමමාත්‍රාව හග්නී දේශපාල සංවාදය සමගෙන් අප අලික් වුණ ගැෙන. අදවසේ කළුතර දිිශ්‍රික්ක යෝචය කරන පර්භන්තු මත්‍රී සංජි වේදරමාණ පිත්දකකිීමවා සංජ දැන්ම කතා කරමින් හිටියේ. විස්්‍යවන්න ආඩු්‍රම ගස්තාව සම්බන්ධය ඒ වගේ මතමයි මන්ත්‍රන මේේ දිනවල යම් කිසි කොකුසක් කියයනවා සැකයක් මතුවෙනවා චීනය ලංකාවට පැමිණීම මේ ආධහර ලබාදීම මේ කාධහරයක් නෙමෙයි මෙතක් ගත්ත වැඩ්ඩිම ප්‍රතිශතාත්මකව නය මුදල කියලාකිවා අපි ලොකු පොලියක්ගවන්ඩ අපි ආ්ඩු රවට්ටනවා මේ ජනතාව කියරකාරණයක් කියනවා. ඒ අතරදි ඇමරිකාවෙනුත් එන්ඩ. සූ දනමක්ති බෙනර මේ මරිකාවේ පැමිණීමත් MMC ගිවසු සම්පනයෙන් ආපහව් ඒ කියන කාරණයක් තින මොකක් ඇත්තරමක ඇත්ත. චීනෙවේ ලැබුණේ ප්‍රධානයක් එහනායක් නෙවෙයි ති ණෑයක් නොවුනාම කොමත් පොලියක් න එක ප්‍රධානයක් එMC ගිවසුම සම්බන්ධව තත්ත්වය අධ්‍යීනය කරමින් අපි හිටියේ එMC ගියවසු සම්බඳව තිය ත්වය නි වැරදිව තේරු ගම අපි මේ හොයන්නේ මේ මේ වචනය මගේ පැහැදිල් කිරිමක්කි දේට පහුගේ කාලේ මාධ්‍යය ගොඩක් ගියාම අපි කම්පටබලල් එක්සිට් එක මේ හො එකන්නේ රාජ්‍යතාන්ත්‍රක ගන දෙනු කියලා ගෙන් අපිට ඕන වෙලා ඕනම දෙයක් කරන්න පුළලයි එකනේ රට ඇතුළේ සමහරවිට එෙම තිදට එන්න පුොලොන්. රාජ්‍යාන්ත්‍රක දේශමානය කියැ එහෙම එකක්නමේ ආණඩුව අපේ නොවනත් මීට පෙරා්ඩුව ගිහිල්ලතියෙන යම් දුරක් තිෙනවාවන අපිට ඕන තැින් දුක්්ගලයින් ව බෑක ඉවත්වීම සඳහා වන අවස්ථාව අධීනය කරන්නේ. ඒතුව තමයි එ අපට අන්නන්න මන්දරජ පක්ෂ ජනාතිපත්තුමයි කාලම යන්න තිබ්බා ප්‍රතිපත්ය වශයෙන් අපට පිළිමඳ එකඟතාවයක් තිබබෙනෑ. අනික දැන් එMC ගැන ඩොක්. ගුණරුවන්න තුළ කන්නෑම අදධනයක් කලේ අධ්‍යනවාාව අපි විවරත පලිට දැම ඒම එක තැනකති පෙන්නවා රිසර්චකක් කලාහම රටේ අති බහුතරයට විරෝධයක් පළ කරන්න එ රට අති බහුතරය විරෝධයක් පල කරග විසුමට යන්න අඩුවක් කලෑසි ව නෑ අන්ුුවකට දේශපල තියනවන සමහර. අන්ඩු ඇතුළෙම ඇහිතන අන්ඩුඩ දේශපාලති කරන්නේ වගේ කෙලනෑ අඩුඩ දේශපානය තියරනවා මීට වඩා සංකීර්නවස්සා කලපනාකරණය කරපු රාජපක්ෂවරුන් ආ්ඩුවක් මේ. මීට වඩා තත්ත්වයන් දෙදා සතේ අරපැත්තිෙන් L ගහනෝ මේ පැත්තිෙන් පාර්ලිමෙන්න්තුවෙන් අන්ඩු පරද්ධ පරාද කරන්න අදන මේ වගේ සකීන තත්ත්වයන් කළබනා කරන්නේ කලා. ඇමෙරිකාේක පැත්තක විරද්ධ වනාා ඉන්දිාව මුළුම්මනින් අපි විරදත්නවට මතක ඇති සාක් සමලුවට මන්මෝහන් සිින් අගමැතිතුමා ලංකාවටාවේ. මිල්නාඩුවේ කරවානිදිලා ජයලිතලා මහපාරය උපවාස පටන් ගත්ත. සියල්ල කණමනා කරණය කල්ලා අප අපේ රටට ඕන තනට අරගෙන ගියා. එහෙම කණ්ඩායමක් මේ ආණ්ඩු කරන්නේ. එනිසා මේ රටට අයහපතක් වෙන්නේ නැහැ මේ අණ්ඩුවතින් කියන එකම මුොලින් කිව්වෙත් සැකෙන්නම විශ්වාසයෙන් බලන්න. අපිට පුළුවන් මේ රට යහපත් තැනකට අරගෙන යන්න. පිටරටක් සම්බන්ධව අපිට වාසි තීන්දුවක් අපි ගන්න නෑපේ ගැන විදේශ විසන් ය වනද ිස වන්න පුළන් ආක්ෂකග විසු වන්න පුළන් වන වෙන රජතාන්ත්‍රක එකතාව වෙන්න පුලන්. රටට අහිත කර කිසිදු අනශ්‍ය එකඟතාවයකට රජපක්ෂචාන්ඩුව යන්න නෑකනැ කන විවාාසයි. එහනම්ල්ටටම්ේ අපිට මේක යන්නෙ මන එම දයක් වුණ බර කියන්නවාගේ අ්‍යන්තරේ ටඒට සටන් කන සූදන. ඕය අ්‍යන්තරගලේ ොදේ සි රහිතව එකයි. හැබයි සජවිරුවන් කවදාවත් ද ප්‍රශ්න ලිය ල්ල මරයිතරගන්න නෑ ඒ කනෙක්ට එකන මට ඒ ලගුණනක් දාගන්න න්නෑ ලහු මට පෞද්ගලික ලගුණක් පපේක්ෂ කරන්නව නන් පෞද්ගලික ලගුණ ගන්න පුළුවන් ඇතුළි කෑගහලන ලියිකයි ගැහත්ද මේ කියෙනන ඒකයි මේක වෙන්නේ. තුළි කතා කලයි කලා කාගෙන්වත් ලකුණු ලැබෙන්නේ නැ තුළෙ කළම ආන්ඩු අතවශ්‍ය මිනිස්සු මා කරෙහි ඔන්න විත්‍රදීමක් ඇති කරගන පෞද්ගලිකෝමට අවාසි මතවර ගත්තේ. අවාසි පාර අ්‍යන්තරයේ අරගල කරනවා අන්තිම ආණ්ඩු පක්ෂරැස්වීමමයි ලාබාලම නවකම බන්තිවරය මනගටල්ල මගේ මත ඒකිවා ඇැබ එලියවෙල්ලා ඒගන කෑ ගහන්න. හොඳ ඇදැන් ත මේ මාධ්‍යවේී. පඇත් බට ප්‍ර්යයක් නකොත් අපි දක්කිනවා ඒදා සිටත් දක්වා වි මාධ්‍යවේදී පාලිමේන් තු නි ෝෂය කලා තිබවා හැබැයි මේ මාධ්‍යවේදීන් විදිහට මාධ්‍යවේදීන්්‍රයෙන යම්යම් ගැටලු සම්බන්ධයෙන් හරියට පාලමේන්තුව තුළ කතා ාක්කරේ නැහැෙන හැකි මක්ම ෞද්ගලිකවත් බෙන බොෝධන කුත් කියෙනවා ඔබ ධදවේදන මාධ්‍යවේදී තිබ ැටලු මාද්‍යවේද තිබෙන ිෝග පි ද ඔවුන් පිබඳවත් යමක් කරන්න හිතාගරවා මෙහමයිඟ මම මගේ සේවය සෙක්්‍රවයිස් මෙහෙමඒ එක දැන්වලට කියලා එකක් හදලා නැහැම.හොදුවේ මම මගේ චින්තන කදා ගැනන්නවා. හැබැයි මාධ්‍යය සම්බන්ධව ලංකා වියයුත්තයම කක්ද කියන එක ගැන මම මැදිහත්වීමක් කරනවා එක දේශපාල නිකව වෙන්න පුළුවන් හුරයිසෙක් විදිර වුණනත් වෙන්න පුළුවන් ම කියන්නේ. මේ වුරතියේ ෘතිය භාවේ පිළිබඳ පශනයක්තියනවා. මේ මේක වෘතියක් ලෙස පිිගැීම. පිළිගැනීමක් ඊට අදාල. නිශ්ෂිත වෘතියමය ඇකඩමික් තත්ත්වයන් මේ සියල්ල ගැන අපි යම් කිසි හොදු තත්ත්වයකට එනවලන් හොඳයි වගේක ුත්තියන ඒගේම මේක එක්තරාමට්ටමක බෝන් ටැලට් එකක්දන් ප්‍රේමකීරති දල්ලිස් කියන මහා සම්භාවනීය මාධ්‍යවේ දියා මගේ පරම්පරාවත් වීරෙක් විදිර සලකන ප්‍රේමකීරති තවරුදු සීියගියත් ඔහු ඒ වීරත්වයම සලකයි. කකඩමි කොලපිකේෂන් හන් ගොත් ්‍රේම කිරති පිළිබඳ වෙන දහසක් කියයි හැබැයි ප්‍රේමකිරත්තිකයන්න සම්භාවනී මාධිකරව කරපුද අරිකාලක් කරන්න තවුරුදු සීකටත් වී වෙන පරම්පරවලට බෑ ඉගනිසා මේක අ අමුතු විෂයක් මේක ඒ තියන සම්ප්‍රදායික හැකියාව කැන්නේ ම කැන්නේ සහජයෙන් එන හැකියාවන් වලටත් මේ වේදිකාව තියෙන් ඕන ඒගේ මේක තියෙන නූතන තත්ත්වයන් සම්බන්ධ හැදෑරීම් සහිතව මේ විශය අපි හොඳ තැනකට ගේමු ඒ සම්බන්ධව කරන්න පුළුවන් හැම දෙයක් මම කරන මේකට බර පාලිමින් තුවි මෙහෙම කරලවත් ප්‍රාදේශී මාධ්‍යවේ දීන්ට කැමරබේදලවත් මේ ේ මධ්‍යහ දන්න බෑ මාධ්‍යය සම්බන්ධ තියන ොඳ කතිකාවතක්. මකැන එක පොදුව ගත්තා ෘතිය භහාවේ පිළිබඳව ත්වය ක දාගම්ම අපි පල්ලිම තඇනට මාධදවේතින විශාල පිරිසක්කන්නවා දලසැමත්තුමාන්ගේෙද ලම විශාල පිරිසක්කන්නවා දැ මේ අවස්සාාවේ මම එතකොට තව අප වසන්ත ජීවේ සහතරෙකුත්තින්න විශා් ප මත් බුද්ධිකඉන්නවා මනුෂයින්න මෛත්‍රපාලමතුමත් පොළු නරු සමූවාර්තා කරකුන යිතු ප විශාල පිරිසකන්නවා. මාධ්‍යය ෘරති මේ භහාවය පිළිවඳු ම කියන්නේ. අවංක සමහර තැනකද තියනම දේශපාලන අපි කරනවා වනට නෑ කරන්නේ නැහැ වගේ. මගෙන කරන දේ විවෘතව කරමු. කිසිම් කාරණාවක් වෙනුවෙන් පෙනීටීමක් කළත් කමන්න අවංකෝ කරන ඕන. විරුද්ධ වවීම් පිෙනී සිටීම් අවංකුව කරන්න. නැත්තන් මේක මේ රස්සාව නිසා කලා රජකාරී නිසා වුණා වගේ එහෙම වෙන්නෝ නෙත් නෑ අවක දේශපාලිකව කරනද අවංකුව කරමු එක වක්කම් බාරගන්න. මේ වගටීම බාරගත්තමිනේක් හො ඒතරේ දැන්න අපි දකිනවා මේ කමිෂන් සහ පිළිබඳවයි. ඒආ්ඩුවෙන් හා මේ ආඩුවෙන්වි දිහට මේ කමිෂණ තිබා. හැ හැමවිටම අපි දකිුණ කාරණයක්තමයිමංචතුුණ. හරි පුද්ගලයන්ට ඒවාසානි දනුවන් දෙෙනවාද මේ හරි උත්තරයක් හම්බ වෙනවාදගෙන ොහෝ දෙනෙක් කියන නෑ මේ වියද මක්කි තරයි මහරවෙලටඒ කාලටවිතරයි කියන කාරණ මේකට ඔබේ ආණ්ඩුව මොන විදිරට උත්තර හොය. මෙමයි එදැන් කොමිෂන් සහ කලෙක වන් ද මත්‍රර පොටි පටලැක් අරස්වාදින දහත්තන සංශෝධනය දහනවේ එන්න වාදන කොයින්ස සබා ගැනහ ර්න ර්ෂන කම ස පස්කු ප්‍රහපාන ඒක මයි ගන්න තියන හොඳම විකල්පය දැගැන්නේ ඒක නොකර මොකක්ද කරන්න කෙ තන්නන්නේ නව හැබැයි මට මතකයි මම් පොඩිකාලේ පොඩිකාලගෙන නිස්කොල න කලයි චන්දකා ජනාතිපත්වමී ගආණ්ඩුකාලේ. ජනදිපති කොමිසමල වාර්තමන් එකතු කලා අල්ලාලත් තුළලත් මුදලි ගාතනය විජක මාර්තු ගාහනය වගේ විදධි ගන කොබැකඩුව මාන්තය මර්ණය සම්න්ඳවවා කොමිසන් දිි්බා ඇතර මේ න්ම ලොකු ප්‍රෝජණන කුුණේන ඇතමයි. පාස්කු ප්‍රහරය සම්බන්ධව තියෙන විමර්ශනයනම් පැහැදිලි ලෙසම වගකිව යුත්තන්ට දැනුවම් කිරීම දක්වා යා යුතුමයි. අනේ වගේ කාරුණාවෙන වෙන්නම් ඉතාම විවෘතව මේ සමාජය සංමාධයකට යයුතුයි. එමකදේ ම ජීවිතවලට අදටත් එකතැන් වෙලා ලෙඩඇන්දීන්න මිනිස්සුන්ගේ ජීවිතවලට ආරක්ෂාව සබන්ධව වයිද විද්‍යාවකතා නොසලකිල්ලන්නේේ බරපතලමදේ වයිද විද්‍යාව නොසැකිල ගෙන බරපතලයි. ආරක්ෂාව සම්බන්ධවත් නොසලකිල්ල බරපතලයි. පාස්කු ප්‍රහාරයේ පුරාම තියෙන්නේ නොසලකිල්ලා. මෙන්න නොසලකිල්ලට වග කියන්න ඕන මිනිස්සූ. ඳුන ගන්න මෝන ඒ අයටනං දඩුවම් කරන්න ඕෝන ඒකමක කිය ඔබේ ආ්ුවෙන් ටතුු කමින් යනවා ඔබ දකිනවාදහි ප්‍රගතියක් ො හැමයි ආණඩුවකට පුළුවන් දැන් මේ ක්‍රියාවලට පහසුකම් සපයන්න. ආණ්ඩුවක් කියයන්නේ ද්ඩනය කිය ආඩුවවිකාර භාරයක් නෙවේ එකන්නේ ජනාධිපතිගේ හෝ පාර්ිමිතු විකාරය භාරයක් නෙවෙයි දඩනය. අධිකරණය විසින් තමයි කිසියමාකාරකින් වරදකට අදාලව පුද්ගලයන් හඳුනාගෙන ඒ සඳහා වන නීතිමේ ක්‍රාමාර්ග යටට යන්නේ. දැන් මේ කමිෂ භාවක් යනවා ඒක අවශ්‍ය සේලු පහසුකම් සක් ස්වාධීනව වැඩකිරීමට අවශ්‍ය පහසුගම සපයන්නගේ ඩිවුටියක ආණ්ඩු විදිර අපි කරන්නක්. අනිවාරෙන්ම හැබැයි මේ ප්‍රශ්නේද නම් ඇත් අනාවරණය වෙන මේ යන විදිහට පේනවනේ කොයිදිහරි ඇත්ත අනාවරණය වෙයි. හදයි අප අද වැට සරහණ නිවාරනත් කා ලා වෙලා අවස වශය දැන්න. මෙවර පාර්ලිමේන්තු සමයිෙන් පස්සේ ඊළට ආපහු පාර්ලිමේන්තු ැතිවරණය ඇවේ එදාටත් සංචිවේ දිරිමාණන් කළුතර දිශ්්‍රික්කය වෙනවේ නිදිරපත්ව සූදානන්ද කොහොම දර ැහපකිවේ මතිවරණ කල ම කළුතර හොල්ලගෙන මෙවර පාලිමේන්තුවට යොන්නනා කියලා. ඒ. දිහටම ඔබ යක ඔබ විශවාසිගෙන් කියන පුළුවන්ඳු බ මේ කරන ක්‍රියාදාම අත්තෙක ොට ඊ ළඟගවරත් වරම් ලබවි කියල. අනිවාරෙන් ිනිස්සු දැ මයි ෆස් ුක්ක එකට වට සප්පොල්ට ඔස්ලන වැඩීම ඇසේක් ජල තියන ප්‍රධාන මදහසක්තමයි අපිු බෝව ඊළංඟ පාර මීට වලලා උඩට ගේෙනවා කියනෙක ඒ වෙනුවෙන් මම අමතර මහන්සයක් දරන්න නෑ මංමගේ වැඩ කරනවා එතකොට එදා මේ ගිය චන්දිද දැක්ක එයා මමම ඔබට ගිලඟ චන්දද තබෙයි. මම කිව්වේ ලබනාත් මෙම තොරෙක් වෙන්න නෑ සංජවිදිරමාන්න. මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩකරත්තියන එක සතයක් අපේ ගෙදර මනිස්ුවෙනෙන් පාවිච්චුවෙන නෑ. ආණ්ඩු එක වාහනයක් මගේ දරුවු ස්කෝල යන්න පවිච්චුවෙන්න අප නෝ ආණ්ඩි වාහනවල පොල යන්න ඕන්න. ඔබ දකින්න ඇතිය මම මගේ දුරේ වැඩවාරගන්න ගියා. ට ලාවල සරම න්දල වාහනේලවන් අමාර නිසා වාහනිල වන්න කෙනෙක් ගේ ඇත්තම වාහන මලග නවා අපේ ගෙදර දරුව දෙන්නයි නෝනයි අම්ම තාත්තා සෞදරය දෙන්නෙක් ඔක්කොම මටත් තිබ මේ ක්ඩායම වටකරගෙන යන්න. මම කියන්නේ ඒකත් එක්තරාමටම අනවශ්‍ය බලපය මක් අන්නෙ මිස්සුඳ කියලා. දැන් මහජන දිනයට මාවහම්බේෙන සනගේනවා. රැස්ීම් විස්්ෂි විස්්සතියකරපු ඇත්තින්නවා. චන්ද දෙන්න තිය ම දුරන්න නැති වගේ ඇත්තින්නවා. ඕනම කෙනෙක්ට. තාම සාධාන ක්‍රමේද ඇත්තිෙන ආපු අනුපිලිවලනු මා හම්බෙන්. මේළඟද අපේ අම්මයි විල්ලතු වන යාළු එක්ක වැඩක් කරගන්න මයි කණ්ඩයිම වෙල්ලකු අම්ම ල්ල කියලා මංකව අම්ම තරහ වෙන්න යා දන්න ඔයාගේ පුතාව ආපු තැනම පෝලිම ඉදලා හොම එන්න කියන්න. එකතම මගේ දේශවාන්නේ. හොඳයි රට වලාපොරොත්වන පැහැදිලි රජු ඒවගේ මතම ඔබ කියන්නාව ඒ සාාග කරන්නේ කරන්න පුළලන් දේශපාල. ඉන් ගමන් ගැනීමක් අපටේනවා ඒ වගේ තමයි මාධ්‍යවේදී දිහ අපිත් සතුරෙන අපේ රැහෙ කෙනෙක් පාර්ම ජ න ම පි සතුන්ත වෙන බතුමාට අදවස පැමණීම සබන්ධ අයද වසගේෙන මනග සුදජයනක මේකේ මම මීට පෙර කතා කරපු නැති ෝඩියන්සකට යන්න ලවෙේ අවස්සාාවක් විදියට මං වාාරගන්න සුති මට රාධන කර හො එන ලබන සතයත් තවත් දේශපාන සංවාධයක් සමඟ මොකින් සුබ දවසක් .